සාමාන ක්‍රමවේදී තමයි මාධ්‍ය හමුවෙන් පස්සේ අපේ හිතවත් මාධ්‍යවේදී අපේ ප්‍රශ්නයක් අහනෝ නේද? මම කැමති මේ මාධ්‍යහමුව පැටන්ගන්න අපේ හිතවත් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක් අහලා. ඔබතුමාලා දැකල තියෙනවාද අපි අහල තියෙනවා හොරාග අම්මගෙන් පේන අහනෝ ඇැබැ ඔබතුමාල දකල දයනොවා අපේ මාධ්‍ය හිතවතුන්ගේෙන් මං අහන්න කැමති ඔබතුමන්ලා දැකල තියෙනවාද? හොරාගේ අම්මගින් පේනහන. නෑන මෙන්න බලන්න හොරාගේ අම්මගින් පේනහනෝ මම අද පෙන්න්න නවාෝ් එතකට මේ මොකදද මේකට තමයි කියන්නේ හොරාග අම්මගින් පෙහෙනහනවා අද මාධ්‍යෝස්සේ අපි දක් කිය මේක තමයි හොරාගැම්මගින් පේන හනවා කියන්නේ. මේ මහා වංචාවක් වෙලා තියනවා මහා දූෂණයක් වෙලා තියනවා සෞඛ්‍ය අමාත්‍යස මැදිහත්වෙලා තියනවා කියලා මාධ්‍ය ප්‍රකාශයට පත්වනවා ඒකට වග කියන්න ඕන මේ අමාත්‍යන්සේ ප්‍රධානයඇවිල්ලා නිලධාරීින් කණ්ඩ ඇම තියාගෙන හන. දැ ඔයා ්ියෝවාර්ක දුන්නද ඔයා සිිල්ලෙක් ගැවද ඔගේ ට හෙට්ගක දීලතින්නේ. මේ ප්‍රශ්න හනව මාධ්‍ය සන්දර්ශනයක් කරනවා ඇමතිවරයාම. එතකොට මිච්චර කල් මේ සෞඛ්‍ය මාත්‍යයන්ේ දූෂණ වංචා සිදුවනවාකි අපි කියනකොට ඔය ඇමතිවර්යයාම තමයි වෙල්ලා ඔය නිලධාරීවවා ආරක්ෂා කලේ. එහෙම කිසි දූෂණයක් වචාව කොරකමක් බලාල අවසධයක් මේරටරගේ නැ කියලා කිව් ය ඇමතිවරයාම තමයි. දැන් ඒමති ම ඇවිල්ල කියනවා මාධ්‍ය දයාගෙන ඇ දෂදේ වෙලා තියන්නේ කවුද දෂණය කරලා තියන්නේ. කොහොමද මේ අවෂදගෙනාව කියල ප්‍රශ්න කරනවා හැබයි ඒ ප්‍රශ්න කරන්න ඕනේ ඇමති තුමාගෙන්ම තමයි. මොකද වගගීම් සහගත පුද්ගලය අමාත්‍යන්සේ ඇමතිවරයා. අපිට ආරංචි මේ ඇමතිවරයාාව මාරු කරන්න වෙන ඇමති කෙනෙක් මේ අමාත්‍යන්සට සෞඛ්‍යමාත්‍යන්සට දාන්න ආණ්ඩු උත්සාගන්නවා හැබයි ඒ බාරගන්න කෙනෙක් නෑ කියෙන. තර අපි අහන්නේ මේ ආණ්ඩුව එච්චරම බංකොල්ලොද්ද එච්චරම අසමන්ද දැන් අපි මේ කතාව කියන්නේ යැයි අපි දිගින්දිකට කිව් සෞඛ්‍ය අමාත්‍යන්ස දෂිතයි මේ සෞඛ්‍ය මාත්‍යන්සිඉන්න සමහර නිලධාරන් දූෂණයට වංචාවට සම්බන්ධය කියලි කිව්වා.ඒ වගේම අපි කිව්වා විශේෂෙන්ම මේ රටේ දැවන් අවෂද හිංගියත්තියනවා ඒ වගේ මේ රටට ලියාපදිංචි නොකර අවෂද ගේනවා මේ ගන ලාදිචි නොක වෂද භාවිතය නිසා සමහර රෝගීන් මරණයට පත්ව තින ඇස්සන්දලලා තින අබභගාතලා තියනවා ඒ වගේම බාල අවෂද නිසා රටේ සෞඛ්‍ය සේෂය කඩාගෙන යටනො ඒ වගේ මේ බාල අෞෂද ගේන අධික මලකට ටෙන්ඩ පටිපාටයෙන් තොරව හදිසිමිලදී ගැනීම මැටතේ ගෙන පපිකිවවා. හැබැයි අපිට දැංවාර්තා වෙලා තියෙනවා මෙ ආණ්ඩුව මේ සෞඛ්‍ය මාත්‍යන්සය දූෂිත සමහර නිලධාරී න එකතුවෙලා අමාත්‍යන්සේ බලය භාවිතා කරලා රටට ව්‍යාජ හොරපාරේ අෞෂද ගෙනල්ල තියනෝ කියලා. මේ අවෂධවල ිලකීද ඩොර් මිලියනත් තුුණ ඒක ඇන්නේ රුපියල් බිලියනයකට ආසන්න මුදලා. මේ රටේ අහිංසක ජනතාවගේ මුදල්. තකොට මේ ප්‍රශ්නගත ටෙන්ඩර එක. පිළිබඳව අපි හෙලි දරව් කරා. දැන් එනෙම් මාරගේ සභහපතිවරයා සහ සීයෝ සෞඛ්‍ය මාත්‍යන්සේ ඇමතිවරය කියනවා. මේකට ඉදිරිපත් කරලා තියන ලිය කියවිලි මේවා සම්පූර්ණයෙන්ම අසත්‍යය එහෙමනැත්තං ගොතන ලද ලියවිලි කියෙන. තර අපි අහන්නේ එතන්ට යන්න කලින්. මේ අය ටෙන්ඩර් එකක් හවමන් නිමනොගලොබියුලින් කියන අෞෂදය සඳහා ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් මේ රටේ අෞෂදමිලදී ගැනීමේ දී. එක්ස් ් ඉන්ට්‍රෙස් කියන ක්‍රමවේයට අවෂද මිලදී ගන්න නෑ. මොකද ඊෝ අයි ඉදිරිපත් කරන්නේ සාමානයෙන් තෙල්ගෙන්න්නන්න ඒමන තන් ගෑස් ගෙන්න්නන්න ඒවගේදවල්ට ඉන්ට්‍ර කියන ක්‍රමවේදට ටෙන්ඩර එකක් කෝල් කරලා තියෙන්නම පලවෙනි වතාවට සෞඛ්‍ය මාත්‍යන්සේ. ඒම නැත්තම් මේ වංචික ගනු දෙනු සඳහා තමයි කියන එක තහවුර වෙනවා මේ ඊෝ අයි එකක් ඉදිරිපත් කලා තියන්නේ සෞඛ්‍ය මාත්‍යන්ස කිය එක පැදිලිියනවා. දොට ටෙන්ඩ එක කල් කරලා තියනකොට ටෙන්ඩරකට ඉදිරිපත්වෙනවා සැපයුම්කරුව තුන්දනෙ. ඒකේ පලවෙනි සපයුම් කරවා සුදුලූුණු ගෙන්න්නන පුද්ගලේ. දෙවැනි සැපයුම්කරවා සහ තුංගෙන සපයුම්කරුවගේ. මේ හවුම නිමන ගලොබියලින් කැන එන්නට මෙහ ලියාපදිංචි වෙච්ච සැපයුම්කරුව දෙන්නේ. හැබැයි පලවෙනි සැපයුම්කරවා මේරටේ ලියාපදිංචි නොවිච්ච සපයුම් කරුවේ. එතකොට මේ හියවම නිමුණ ගලොබියුලින් එන්නට ගෙන්න්න නවශ්‍ය කරන එමන තම මේ අවෂත ගන්න නවශ්‍ය කරන. ටෙන්ඩක ලබා දෙන්නේ මේරටේ ලියාපදිංචි නොවිච්ච වෂද ආයතනයකට. හැබැයි මේරටේ ලියාපදිංචි වෙච්ච කොම්පැනිි දෙගත් ඇදති දමයි. අර සුදුල වූුණු ගෙන්න්නන හොර කොම්පැණියට මේ සෞඛ්‍ය මාත්‍යන්සේ ලබා දෙන්නේ මේ ටෙන්ඩරය ඒයා අයට ගන්නන්න. රුපියල් මිියන තුන රුපියල් බිලියනයක. එමනැත් ඩොලර් මලියන තුනක මහා වංචාවක් තමයි. මේ අයට කරන්න අවකාශය අවස්ථාව ලබා දින්න දැන් එන්නෙන් මාර්යකය කතාව වැඩක් වෙන්නේ නෑ එන්නම් මාර්රකට කලින් සෞඛ්‍ය මාත්‍යන්ය මේ ටෙන්ඩර් එක ඉදිරිපත් කර මේ තියෙන්නේ සැපයුම්කරුව තුන් දෙෙන මේ තියෙන්නේ ඒ තොරතුරු හරිද එතකොට පැහැදිලිව ඒත් එක්කම මේ අපිගාව තියෙනවා ඊට අමතරව මේ තියෙන්නේ ඒ සුදුලුණු ගෙන්න්නන කොම්පැණියට තෙඩරේ ලබා දුන්න ලිපිගොන්නු ටික මේ අපි සෞඛ්‍ය මාත්‍යයන්සයෙන් ගත්තවාන්. එතකොට මේ ආයතනයට සෞඛ්‍ය මාත්‍යයන්සේ ටෙන්ඩරක ලබා දුන්න. ලබා දුන්නගේ පස්සේ දැන් සෞඛ්‍ය මාත්‍යයන්සම කියනවා එෙ මාරකම කියනවා මේ ලෝකල් ලේජන්ගේ මැනි ෆෙක්්චර ඉන්දියාව ඉන්න ඒගොල්ොන්ගෙන් ඇහව්ුවම හුමන් නිවුණ ගලොබිලෙන් මේ එනත්තික අෞෂධ ටික ඒගොල නිස්පාදනය කරාද කියලා ඒ කොම්පැනියෙන් කියනවා අපි ඒම අවෂධ නිස්පාදනය කරෙත්නෑ අපි හෙම අවෂ දෙයක් අපනයනය කරෙත් නෑ සැපයුම් කරෙත් නෑ කියලා. එතුවට අපි තවත් පරීක්ෂණය කරල බැලවාම මේ හුම නිමුණගලොබියලින්න්නට නැත අෞෂධ ටික විසිදදස් පන්සියක රාසන්න වෑල්ස්ටික ලංකාවටආමක කොහොද කිය බැලුවවාම වරයග විල්න්න ගන්තොටොලග විල්ලත් නෑ ේග විල්ලත් නේ ඒෙම මේ ගෙනල්තින හර පාරි. මතක දයාගන්න කෝල්චන් ඇ ඩබ කෝල් චෙන් මේන්ටන් කරන්න ඕන වෞෂධයක්. එහෙම තියනොකොට මේක නිකං ගෙනල්ලා අපේ රෝගීන්ට ලබා දීලා.ඒ රෝගීන්ගේ ජීවිත වල්ට අද වන්දිිගේවන්න තත්ට රෝගීන්ට පත්තල තියනවා. මේ රෝගීන්ට ආසාත්මිකතා ඇතිවවෙලා කොපිේෂන ඇතිවුණනම ඔක්තෝමර් තුංගනිද පරීක්ෂණයක් කරනවා. මේ පරීක්ෂණය තවුරු වෙනවා මෙන්න මේ යවම නිවන ගොලොබියලින් කියන එන්න අත්තිික ෞෂද ටික වෑල්සිික. දත්වෙන් බාලයි කියලා. ඒක රිපෝට්ටගේ පැහැදිලි කියනවා විද්හෝල් කරන්න මේ අෞෂද ඉමීඩියටලි කියලා. එහෙම තියනකොට අපිට තොරතුරු ආර්තා වෙනවා. තාමත් හයදස් නමසීයක්. අෂද සෞඛ්‍ය අමාත්‍යන්සේ දත්ත පද්ධතිය තියෙනවා මේ එන්නෙම් මාර්යකයේ දත්තපද්ධතිය තියවා සෞඛ්‍ය අමාත්‍යන්සේට මේ ගෙනපු හවමන් නිමනුග ලොබියලින් එන්නත්තික තාමත් තියෙනවා කියලා තහවර වෙන. ප්‍රෝර්තිය එතකට අපි අහන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳව කැක්කුමක් තියන විශේෂක්ඥ වෛද්‍යවරුඒවගේම වෘතියවේදී මහාචාරවරු ඇවිල්ල කතා කරලා කෑ ගහලල් උගුර ලේ රහ වෙනකන් කියනකොට මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න එපා කියල සෞ් ්‍යමමාර්ත්‍යයන්සට සෞ් කැමතිවරත් සෞඛ්්‍යමාර්ත්‍යයන්සයත් රඟපෑම් කරමින් තමන්ගේ වංචාවන් දූෂණයන් වසාගන්න අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරමින් යනවා. මතක තියාගන්න මේ වංචාව එක වංචාවක් ඉතරයි අපිට හවුණු මේ විදිහට වංචාවන් දසදාස්ගණනාවක් මේ සෞඛ්‍ය මාත්‍යංශ වෙනව ඇති අපිට ඒ තොරතුරු වාර්තා නොවෙනව ඇති. රෝගී නකාලේමිය යනවා ඇති අපිට තොරතුරු වාර්තා නොවෙනවා ඇති ො අපි අහන්නේ පලවෙනි ප්‍රශ්නයි ඇයි මේ හවමන් නිමනොගලොබියුලීන් ගෙන්න්නන්න මේ රටේ ලියාපදිිං්චි නොවිච්ච ආයතනයකට දුන්නන්නේ මේ රටේ ලියාපදිංචි ආයතන දෙකක් තියෙන කොට. ඒක සෞඛ්‍ය මාත්‍යන්සේ කරලා තියන වරදා මේ නිලධාරයා මේ රත්නාකයෙන් නිලධාරීය පිළිබඳවමහාම පරීක්ෂණයක් කරන්න ඕන අපරාධ නීතියටතේතුමාට දඩුවන්දන්න ඕනේ මේ අය අද ඉන්න ඕනේ සෞඛ්‍ය මාර්ත්‍යන්සේ සැප පුටුවකනෙමෙයි. අද මේ අය ඉ ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිවධාරී නිදිරයේ මේ ප්‍රශ්නවලට උත්තර සපයමින් හැබැයි ඒම වෙන්නවා අපිට පේන්නේ නෑ. අපි දැක්ක සෞඛ ැමතිවරය කියනවා නීතිපත්තුමාගෙන් උපදේශ ලබාගන්නවා කියලා. තිත්තුමාගේ උපද ස් ලාාගන්නක හොඳයි. ඇබැයි තක තියාගන්න ඔබතුමා ඔය කරන වාංචනක ක්‍රියාඩාමය නාරක්ෂා කරන නිලධාරී නොය පුටුවල තියාගන්න එකට විමර්ශනයක් කරන්නේ කවුද. එතනින් ගහාපුුවම ඩොර් මලියන්න තුනක එන්නක් ගනල්ල රුපියල් මලියන හතලයක් මේ වොනකට ගෙවන්න කටයුතු කරලා තියනවා. ැම්බරුවට කිය අපේ මුදල් තවදුवा.